කැස්බෑවන්ගේ පරිණාමය වසර මිලියන 100කටත් වඩා දුර විහිදෙනවා. ලොව කැස්බෑ විශේෂ 7ක් හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගේ නම් සඳහන් කළොත් දාර කැස්බෑවා, ගල් කැස්බෑවා, පොතු කැස්බෑවා, ඔලුගෙඩි කැස්බෑවා, බටු කැස්බෑවා, කෙම්ප් රිඩ්ලි කැස්බෑවා හා කොළ කැස්බෑවා. ඉන් පහක්ම ශ්‍රී ලංකා වෙරළා ශ්‍රිතව දකින්න පුළුවන්. මොවුන් ආරක්ෂා කිරීමට 1972 වසරේ සිට නීති සම්පාදනය කළද වඳවීමේ යාමේ තර්ජනයට ලක් වී සිටින සත්වයෙකු ලෙසද හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් කැස්බෑවෙකුගේ ආයු කාලය වයස අවුරුදු 80 සිට 120 අතර වෙනවා. කැස්බෑවන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය ජලය තුලදී සිදු කෙරෙන අතර ගැහැණු සතුන් පිරිමි සතුන් කිහිප දෙනෙකු ඇසුරු කරනවා. කැස්බෑ මවක බිත්තර බිහි කරන්නේ තමා උපන් වෙරළ තීරයේදී. කැස්බෑ මව බිත්තර වෙරළ තුල සාදන වලක දමා වැලිවලින් වසනු ලබනවා. කැස්බෑ බිත්තරයකින් ගැහැණු පැටවුන් බිහිවන්නේ සෙල්සියස් අංශක 29කට වඩා වැඩි උෂ්ණත්වයක් එම වෙරළේ පවතින විටයි. ඊට අඩු නම් පිරිමි පැටවුන් බිහිවෙනවා. වෙරළේ මවක් නොමැතිව යන පැටවුන් වෙරළ වෙත යාමේදී ඉතිරි වන්නේ 1000කින් එක් පැටවෙකු පමණයි. ඉතුරු සියලු දෙනා පාරිසරික හේතුන් සතුරු කරදර නිසා විනාශ වී යනවා. මොවුන් ජලයේදී ආශ්වාස ප්‍රාශ්වාස සිදු කරනු ලබනවා. නිදාගන්න ලබන්නේ සාගර පතුලේ ඇති පැලුම් තුල. ශ්‍රී ලංකාවට පැමිණෙන කැස්බෑ වර්ග ශ්‍රී ලංකාවේ බූන්දල ජාතික වනෝද්‍යානයේ දකුණු ප්‍රදේශයේ මන්නාරම දකුණු වෙරළ තීරයේ නැගෙනහිර කච්චතිව් දක්වාත් අපිට දකින්න පුළුවන්. යාපනය අර්ධද්වීපයේ සමහරක් ස්ථානවල කැස්බෑවුන් දකින්න පුළුවන්. අප රට පැමිණෙන කැස්බෑ වර්ග පහ පිළිබඳ සම්පූර්ණ වාතාවක් මීළඟ වීඩියෝ වලින් මම ඔබට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.